අපේ රාජකාරිය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැති කරන්නවත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැති කරන්නවත් නෙමෙයි. මේ කුමන්ත්‍රණය සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවකට නම්. මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුවක් කරමින් ඉන්න වෙලාවක නම් මේ කුමන්ත්‍රණය සිද්ධ වුණේ. ඒකට ප්‍රතිචාර දක්වන්නේ අපි මේ විදිහටම තමයි. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. ඒ දේශපාලන කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ දැන් පස් වතාවක් පැරදිලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙවතාවක් පැරදිලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ මේ උසාවී අදටත් ඒක දැන් පරදමින් තියෙනවා. ඉතින් තවදුරටත් මේක පිළිගන්නේ නැත්තම් දැන් මං කියන්නේ දැන් ජනාධිපතිවරයා දිවුරුන් දීලා තියෙන්නේ කොහොමද? මේ ව්‍යවස්ථාව ගරුකොට ආරක්ෂා කරන බවට, පිළිගෙන ආරක්ෂා කරන බවටනේ. එහෙනම් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න. ව්‍යවස්ථානුකූලව මහින්ද රාජපක්ෂ මහත්තයාම අගමැති කරගත්තත් අපට කමක් නැහැ. දැන් අපි හරි පැහැදිලිව කියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ආරක්ෂා ගන්න උවමනාවක් අපට නැහැ. මං කියන්නේ ඒක නිසානේ අපි අප්‍රේල් මාසේ ගෙන ආපු විශ්වාස භංගයටත් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව එයාව ගෙදර යවන්න ඕන කියලා ඡන්දේ දුන්නේ. දැන් ඒක පිළිගන්න බැරිද? ඒක කවුරු හරි පිළිගන්නේ නැද්ද? ඒ විශ්වාස භංගය ගේන වෙලාවේ ඒකට ඡන්දේ නුදුන්නු කට්ටියම දැන් කියනවා අපි රනිල් ආරක්ෂා කරනවලු. හරි පුදුම කතාවක් නේ මේක. අපි රනිල් ආරක්ෂා කරන්නේ නැහැ කියලා ඔප්පු කරන්න මොකක්ද දැන් කරන්න ඕන අපි? මහින්ද රාජපක්ෂ මහත්තයයි ශ්‍රීසේන මහත්තයයි මේ කරපු කුමන්ත්‍රණේ කුමන්ත්‍රණයක් නෙමෙයි. මේක සදාචාර සම්පන්නයි, නීත්‍යානුකූලයි, ව්‍යවස්ථානුකූලයි කියලා කියන්නේද? අපිට කියන්නේ එහෙම කියන්න කියලාද? එහෙම කිව්වොත් පිළිගන්නවද? එහෙනම් හා කියලා. එහෙම කියන්න අපට පුළුවන්ද? මං කියන්නේ ඒක නිසා ඉතාල පැහැදිලිව මේක රනිල් අගමැතිද මහින්ද අගමැතිද කියන කෙනේ මේ අපේ ප්‍රශ්නේ. ඉස්සෙල්ලා මේ කුමන්ත්‍රණය අවසන් කරන්න ඕන. ඒ අවසන් කරන්න ඕනෑමටත් වඩා ජනතාව ඉස්සරහා මේක පැරදිලි ඉවරයි දැන්. මං හිතන්නේ දැන් ඕගොල්ලොත් මාධ්‍යවලත් මේක පරාජයක බාරගන්නේ තියෙන්නේ. ඒකෙන් හින්දා දැන් කියන්නේ නැහනේ අගමැති මහින්ද රාජපක්ෂ ඇමතිම වරුගේ නම් කියන්නේ නැහනේ. නේද? ඉන්ටඩික් වෙච්ච හින්දා හරි. මේ తాවකාලිකව හරි කියන්නේ නැහනේ දැන්. ආ එහෙනම් ඕගොල්ලෝ ඉස්සරහත් පරාදයි. රට ඉස්සරහා පරාදයි. නේද? තවදුරටත් ඉතින් නාන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නාගත්තට අපට කමකුත් නැහැ. මේ රට නාවන්නේ නැතුව. මේ රට හැල්ලු කරන්නේ නැතුව. අද අපේ රටේ නිල ඇඳුම් ටික නෑ දරුවන්ට. අයවැය සම්මත කරගන්න විදියක් නෑ. ඉතින් අතුරු සම්මත ගිනුම් කැබිනට් එකේ සම්මත කරාට පිළිගන්නේ නෑ පාර්ලිමේන්තුව. අතුරු සම්මත ගිනුමක් එහෙම සම්මත කරන්න පුළුවන්කම තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරු ආහාර ප්‍රවස්ථාවක විතරයි. ඉතින් ඒව දන්නේ නැතුව නෙමෙයි ඔය කරන්නේ. රට අන්දන් නැතුව, රට රවට්ටන් නැතුව. මේක තාමත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ අධිකරණය තුල විසඳ ගන්න පුළුවන් මට්ටමේ තියෙද්දි මහපාරට ගේන්නේ නැතුව මේ ප්‍රශ්නේ. අපි කියන්නේ ජනාධිපතිවරයා දැන්වත් නිවැරදි තීරණ ගන්න ඕන කියලා. මේක මහපාරට ගේන්න එනලා විසඳ ගන්න එතුමා ලෑස්ති නම් අපි ඒකට බයත් නැහැ. ඒකත් කියන්න එපැයි. නේද? මේක ව්‍යවස්ථාවෙන් විසඳ ගන්න බැරි නම්, පාර්ලිමේන්තුව විසඳ ගන්න බැරි නම්, අධිකරණ විසඳ ගන්න බැරි නම්, අධිකරණය දෙන තීන්දුවත් එතුමා පිළිගන්නේ නැත්තම්, එතුමාම ගරුකොට ආරක්ෂා කළ යුතුයි කියන ව්‍යවස්ථාව එතුමා පිළිගන්නේ නැත්තම් එතුමා ලෑස්ති මොකෙන් බේරගන්නද මේක? එතුමා ලෑස්ති මහපාරේ බේරගන්න නම් ඉතින් අපිත් ඒ ගැනත් ඉතින් හිතන්න වෙනවා.